අයිබෝවන් සුබු දැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන්ට ඇප ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කළ යුතුයි කතානායක කියයි වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට චන්ද්‍රාණිකෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් යාවත්කාලීන නොකළ බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ පසුරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවේල පිහිටි මන්ත්‍රී නිල නිවස කොළඹ දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමේ වරසුවක් මත හදිසි පරීක්ෂාවකට ලක් කළා. එහිදී මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාශය සහ අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකරන තවත් දෘඩ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්ද ලැප්ටොප් පරිගණකයක් පිස්තෝල ගිනි අවියක් සහ ඊට භාවිත කරන සජීව පතොරම් 127ක් මෙන්ම සැකකටයුතු ලේඛන කීපයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසුව යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා කොළඹ දකුණු අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශයේ විත රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. එලෙස අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මේ අතර අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. නිදාසීම ගැන ඉතාම සන්තෝසයි. අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. ඇතෙම්ම ගරු විදුසුරුතුමා හරියටම අවබෝධ කරගත්තා. මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට. මොකද මට ඒ මගේ රාජකාරී අවිය නිකුත් කළ තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්. ආණ්ඩුව නිකුත් කරපු ආයුධයට මම වසර දෙකක් ලයිසන් ලබාගෙන තිබුණා. වසර තුනක් අමතක වෙලා තිබුණා. ඉතින් ඒක කරන්න නියමිත වෙලා තින්නේ මගේ PSO මහත්තයාට ආරක්ෂක නිලධාරි මහත්තයා තමයි ගිහිල්ලා ඔක කරන්නේ. හැම විටම
මේ අවස්ථාවේදී කොහොමරි අතපසුවීමක් වෙලා තිබුණා. ඒක බොහෝ අයට වෙලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ 225 අතර ඒ වගේ අතපසුවීම් වෙනවා. මට නිදහස හම්බුණා ජනවාරි 17 වෙනිදාට මේ කල්ගියා නඩු දිමිත්ත. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඊයේ සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ගෙදරට සෝදිසි වරන්තුවක් එක්ක පොලිසිය ඇවිල්ලා සෙල්ලාම කියන්නේ මේ මන්ත්‍රීතුමා රජයේ අපහසුතාවයට පත් කරන්න රජයේ ඉන්න පොලිස් නිලධාරීන් හා එහෙම නැත්නම් බුද්ධි අංශයේ නිලධාරීන් එක්ක යම් යම් සාකච්ඡාවල් කළා. ඒ සාකච්ඡාවල් වල කරපු ලියකියවිලි හොයන්න තමයි ආවේ කියන එක තමයි එතනට ආපු ඒ ඉහළ පොලිස් නිලධාරීන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාට කිව්වේ. නමුත් අපි දැක්කා අන්තිමට එතුමාව අත්අඩංගුවට පත් වෙන්නේ රිවෝල් එකක් ලයිසන් එකක් නැතුව පාවිච්චි කරයි කියන එක තමයි ප්‍රධාන චෝදනාවක් හැටියට එතුමාට එල්ල වෙලා තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැම මන්ත්‍රීවරයෙක්ටම ආණ්ඩුවෙන් රිවෝල්යක් ලබා දෙනවා. ඒ රිවෝල් එක ලබා දෙන්නේ කථානායකතුමාගේ අවසර ඇතුව. ඒ ලබා දෙන රිවෝලය මම දන්න විදියට අවුරුදු 5කට ඒක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී කාල සීමාව තිබෙනකන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මන්ත්‍රී කාල සීමාව ඉවරුණාට පස්සේ නැවත ඒක බාර දෙන්න ඕනේ. සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන තියෙනවා. සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන නැහැ. ඉතින් ඒකට අවසර පත්‍ර අවුරුද්ද ගානේ ගන්න ඕනේ කියන එක මං හිතන්නේ නැහැ. ඒක කවුරුවත් එහෙම ක්‍රමයක් තියනවා කියලා දන්නෙත් නැහැ. එහෙම ක්‍රමයක් තියනවා කියලා අපි දැනගෙනත් නැහැ. ආණ්ඩුවෙන් ලබා දීපු රිවෝලේට තමයි එතුමාව දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අපිට දැන් සැකයක් තියෙනවා. නැවත අපේ දුරකථනවලට සවන් දෙන්න මේ ආණ්ඩුව පටන් අරන් තියනවාද කියලා. මේක මේ රටේ මූලික අයිතිවාසිකම් වලට එල්ල කරපු විශාල අභියෝගයක්. එවගේම විශාල පහරක්. නමුත් මන්ත්‍රීවරු හැටියට මේ අත්අඩංගුවට ගැනීම, මේ දඩයම් කිරීම කොතනින් අවසන් වෙනවාද කියන සැකේ අපි සියලු දෙනාට බැවිලා තියෙනවා. ඒ නිසා මේ දඩයමට එරෙහිව සියලු දෙනා මේ රටේ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත් යුතු වෙනවා. ඒ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත්තේ නැත්නම් නැවත උදා වෙන්නේ බයෙන් ජීවත් විය හැකි පරිසරයක්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකණින් මෙන්ම විවිධ පාර්ශ්වද මෙලෙස අදහස් පළ කර සිටියා. යම් කටයුත්තක් අක්‍රමිකතාවක් වෙලා තියෙනවා නම්, දූෂණයක් තියෙනවා නම්, ඒ වගේම වෙනත් රහසිගත තොරතුරු තව කෙනෙක් සංගවාගෙන ඉන්නවා නම්, මොකද අපි දැක්ක රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කිව්වා මං හිතන්නේ ලෝකේ ඉන්න එකම පුද්ගලයා වෙන්නේ තේ එයා යටතේ රහස් බුද්ධියංශයක් තියෙනවා කියලා. ඒ තොරතුරු සම්බන්ධයෙන් ඒක රාශී කිරීමක් නම් මං හිතන්නේ ඒව ස්වාධීනව සිදු කිරීම වඩා වැදගත් වෙනවා. එහෙම සිදීම් තවතයි බලාපොරොත්තු පාක්ෂිකයන් අපි මන්ත්‍රීන් අතුරුවන්ට කරන්න පුළුවන්. ඒකනේ ආණ්ඩුව කරන්නේ. නිශ්ශබ්ද නෙවෙයි අපි නීත්‍යානුකූල නීතියට ගරු කරන පක්ෂයක් හැටියට අපි නීත්‍යානුකූල ඒ සම්බන්ධව මුණ දෙන්න කැමති. නීත්‍යානුකූලව සිදුවිය යුතු දෙයක් මෙවැනි දේශපාලන දඩයමක් හැටියට කරන ක්‍රියාදාමයක් පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒක තරයෙන්ම හෙලා දකිනවා. කාටත් පේන කාරණයක් තමයි දිගින් දිගටම මෙතුමා රජයට විරුද්ධවත් එවාගෙම තමන්ගේ පක්ෂයට විරුද්ධවත් කතා කරපු කෙනෙක්. අත්අඩංගුවට ගත්ත උපකරණ අතර බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් ඒ තුල තිබිලා තිබෙනවා. ඒ පිස්තෝලයට අදාළ උණ්ඩ රජයේ විසින් ලබා දෙන්නේ උණ්ඩ 10ක් පමණයි. එතකොට උණ්ඩ 127ක් එතන තිබිලා තිබෙනවා. අපි උදාහරණයක් හැටියට ගමු 2019 වර්ෂයේ. 2019 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උණ්ඩ 10ක් නිකුත් කරලා තිබෙනවා නම්, ඒ 2019 වර්ෂයේ උණ්ඩ 2ක් භාවිතා කරලා තිබෙනවා නම්, එතකොට 2020 වර්ෂයට ලබා දෙන්නේ උණ්ඩ 2ක් පමණයි. එතකොට තමයි උණ්ඩ 10ක් සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් උණ්ඩ 127ක් කොහොමද ඔහු සන්තකයේ තියාගෙන හිටියේ? මම නම් හිතන්නේ මේක ආණ්ඩුවේ දේශපාලන දඩේම. රංජන් රාමනායක මහත්මයා කියන්නේ තා පිරිසුදු අවංක දක්ෂ දේශපාලන ගමනක් ආපු අපේ තරුණ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න පුළුවන්. හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවේ මේ වගේ අත්වැරදි වලට දේශපාලන දඩයම් කිරීම පිළිබඳව මං ඇත්තෙන්ම හෙලා දකිනවා. දැන් ඡන්දයක් අතළඟ ඒ ඡන්දෙන් අනිවාර්යයෙන්ම උත්තරයක් ලබා දෙනවා. නැවත දේශපාලන පරිගැණීම් ආරම්භ කරලා තියෙනවා. හෙට වෙනකොට තව කවුරු අත්අඩංගුවට ගයිද දන්නේ නැහැ. මහා බැංකුව හොරකම් කරපු එක පිළිබඳව දිගින් දිගටම වේදිකාවල කිව්වා. නමුත් අද වෙනකොට ඒ දේවල් සේරම යට ගැහිලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල මහ පරිමාණයේ හොරකම් තියෙනකොට හාල් මැස්ස දඩේම පටන් අරගෙන තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ අයගේ මහ පරිමාණයේ ඒ කරපු හොරකම් ටික වහගෙන සුළු හොරකම් ඉස්සරහට දාගෙන ජනතාවගේ ඒ අවධානය වෙන අතකට යොමු කරගන්නයි.
ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කළ යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. කතානායකවරයා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මහනුවර ඊල් සේනානායක පුස්තකාලය නවීකරණය කර නැවත විවෘත කිරීම සහ ඊල් සේනානායක මහතාගේ පිළිරුව නිරාවරණය කිරීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, අබ්දුල් හලීම්, රවුෆ් හකීම්, මයන්ත දිසානායක, ලකී ජයවර්ධන යන මහතුරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලකින් පිරිසක් එක්ව සිටියා. ඉදා තිබිච්චේ දේශපාලන සංස්කෘතිය තුළ ගෞරවනීය දේශපාලනයක් මේ රටේ ඇති කරලා ඉනගඩ වෛර කරන, ඕල කරන, ඉනිශා කරන දේශපාලනයක් වෙනුවට, චරිත ගාතර කරන දේශපාලනයක් වෙනුවට, බොරු කියන දේශපාලනයක් වෙනුවට එදා පාර්ලිමේන්තුව තුලත් පිටත්තරවා දේශපාලනය කටයුතු කළේ ඉතාමත් ගෞරවණීය. අපේ ප්‍රාර්ථනය වන්නේ එවැනි දේශපාලන සංස්කෘතියක් මේ නව පාර්ලිමේන්තුවේ තුළින් පත් ඇති බව කියලා ප්‍රාර්ථනා කරා. ගරු මන්ත්‍රීතුමා කියන ගෞරවනීය නාමය උපයා ගන්න හැකි දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට ආයෙත් පුළුවන් නම් මෙරට ඉතාමත් මෙරට ශෝභමාන රටක් කරන්න පුළුවන්. මේ ගරු කියන නාමය උපයා ගත යුතු දෙයක්. ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊයේ සෙන්නාගේ මැතිතුමාගේ උපයා ගන්න. අද රට අවශ්‍ය වන්නේ රාජ්‍ය තාන්ත්‍රික. රාජ්‍ය තාන්ත්‍රිකව මෙරට බිහුණොත් මෙරට ඉතාමත් වාසනාවන්ත රටක් කරන්න පුළුවන්. මෙම උත්සවයට එක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාතිට මෙලෙස අදහස් පළ කළා. අපි සුළු පක්ෂවල නායකවරු හැමදෙනාම කියන්නේ මේ රටේ විපක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් විය යුතුයි. ඒ වෙනස නොවුණා නම් ශක්තිමත් විපක්ෂයක් තනා ගැනීමේ අපේ උත්සාහය ව්‍යර්ථ වෙනවා. අපට විපක්ෂයට වඩා මෙවර ආණ්ඩු බලයට කිට්ටු වෙනසේ මන්ත්‍රි කණ්ඩායමක් හදාගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙමින් පවත්වනවා කියන එක අපිට පේනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන මේ ගැටලු කල් නොමරා ඉතාම ඉක්මනින් විසඳිය යුතුයි කියන එකේ අපේ ඉල්ලීම ස්ථාවරය. වෙනම පක්ෂයක නායකයා වුණාට මම එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවේ තරඟ කරපු කෙනෙක් හැටියට මටත් එක්සත් ජාතික පක්ෂිකයන් ඡන්ද දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පක්ෂිකයන්ගේ හද ගැස්ම අපිට ඉතාම පැහැදිලිව පේනවා. රට ගොඩනැගීමට තීන්දුව තීරණ ලබා ගැනීමේදී අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලබා දීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ මාලිම්බිඩි ප්‍රදේශයේ පැවති උත්සවයකදී මාර්තු මාසේ පළමුවෙනි ඉස්සෙල්ලා මේ ආණ්ඩුව වයස බලන්නේ නැතුව, බාහිර අභ්‍යන්තර බලන්නේ නැතුව, උපාධිය මොකද කියලා බලන්නේ නැතුව උපාධිධාරී තරුණයට මාර්තු පළමුවෙනි ඉස්සෙල්ලා ඒ උපාධිධාරී පත්වීම් ටික ලබා දෙනවා 54,000. කම්කරු රස්සාව තව මාස දෙකක් ඇතුළතදී ලක්ෂයක් අටද සාමාන්‍ය පෙළ අසමත් වෙලා රස්සාව ගන්න බැරි වෙලා ගෙදර ඉන්න දූලට පුතාල. පාර්ලිමේන්තුවේ ගෝඨාභය මහත්තයට උත්සන්නේ 89, විරුද්ධ වාත්තුසනවා 135. හරියටම අද ඉඳලා දවස් 55කින් මේ පාර්ලිමේන්තුව විසිරවා දැමීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලැබෙනවා. මේ නිවැරදි නායකයාට, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු මේ නායකයාට පාර්ලිමේන්තු බලය දෙන්න ඕනේ. මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක නැගිටින්නට ඕනේ. ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි. මෙරට බය නැතුව ජීවත් වෙන්න. පොතමලාසන අවස්ථාවක් එනවා. තව මාස දෙකකින් ඔබේ පාර්ලිමේන්තු මැතිවරණයේ වෙනුවෙන් ඔබේ යුතුකම වගකීම ඉෂ්ට කරන්න. මේ යුතුකම වගකීම ඉෂ්ට කරන වෙලාවේ අපි විශ්වාස කරනවා පොහොට්ටුව තමයි අද තියෙන ජනප්‍රියම ලාංඡනය. ඒ පොහොට්ටුවේ ලාංඡනය තුලින් තමයි අපිට 3-2 බලය ගන්න පුළුවන් ආසන්නම අවස්ථාවට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පොහොට්ටුව ලකුණෙන් අපි ඉදිරිපත් කරන මැතිවරණේ අපි හිතනවා ඔබතුමනාස්සලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඒ කතරේ ගහනකට මේ යුතුකම වගකීම ඔබ ඉෂ්ට කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය උදෙසා පක්ෂ නායකින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා රමණ්‍ය මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බෑදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ගැටමේ රාජෝපනාරාමය විහාරස්ථානය වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එම විහාරස්ථානයේ විහාරාධිපති කැප්පෙටිපොළ සිරි විමල නාහිමියන් පැහැදෙටුවා. ඉන් අනතුරුව මාතිට අදහස් පළ කළ තිස්ස අත්තනායක මහතා
තව මහා මැතිවරණයට තියෙන ඉතාමත් සුළු කාලයයි. මොකද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට බලය පැවරෙනවා ලබන මාර්තු මාසයට පස්සේ වුමනානම් මහචන්දෙකට යන්න. ඒ නිසා ආණ්ඩුව හැටියටත් ජනාධිපතිවරයා හැටියටත් වහාම මහා මැතිවරණයකට යාවි. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට සූදානම්ද කියලා ඇහුවාම මට ඇත්තටම සුදු ලෙස දෙන්න තියෙන්නේ මට නම් පේන්නේ නැහැ ඒ සූදානම කියලා. මොකද හේතුව තව තියෙන්නේ දවස් 50 ගන්නක් විතරයි. ඉතින් මේ 50 ගන්න ඇතුළත ජනාධිපතිවරණයේදී අපි ලැබුව පසුබෑමත් එක්ක සහ ඊට සම්බන්ධව අපි මුණ දුන්න අත්දැකීමුත් එක්ක වෙනස්කම් ඇති කරගෙන අලුතෙන් සැලසුමක් ඇතුව මේ ඡන්දෙට මුණ දෙන්න තිබෙනවා. ඉතින් ඒ මුණ දෙන්න ඉස්සර වෙලා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න දෙක තුන බේරගන්න එපේ. එකක් නම් විපක්ෂ නායක ධූරයේ පිළිබඳ ප්‍රශ්නේ දැන් විසඳලා අවසන්. නමුත් පක්ෂ නායකත්වයේ පිළිබඳ අර්බුදයකුත් තාමත් තිබෙනවා. ඉතින් මේවා සාකච්ඡා කරලා නායකයන් මූණට මූණ සාකච්ඡා කරලා මේ දවස් කීපය තුළ මේක විසඳගත්තේ නැත්නම් මහා මැතිවරණයටත් මේක බාධාවක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක ලක්වීම නාමිකව සිදුවුත්තක් නෙවෙයි. මහජනතාවගේ බලාපොරොත්තුට අනුව වැඩ නොකොළොත් පක්ෂයට ආයිත්තත් වෙන්නේ පසුබෑමක් පරාජයක්. වත්මන් ආණ්ඩුව රටේ කිසිදු ඉඩමක් විදේශිකයින්ට ලබා දීමට කටයුතු කරනු මෙති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් විශේෂයෙන්ම අපේ ආණ්ඩුව ගෙනාපු පළවෙනි ආයෝජනය හැටියට සිංගප්පූරු ආයෝජනය ඩොලර් මිලියන 250ක ආයෝජනය දැන් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා කියන්නේ මේ ඉඩම් විකිණීමක් අපි සිදු කළා තියෙනවා කියලා. ඉතාම පැහැදිලිව මේ කැබිනට් පත්‍රය පරිශීලනය කරන්න කුඩා අවබෝධයක් හැකියාවක් අධ්‍යාපනයක් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා නම් කරුණාකරලා ඒක කියවලා බලලා කියන්න කොතනද මේ ඉඩම් විකිණීමක් සිදු කරලා තියෙන්නේ කියලා. පහුගිය අවුරුදු 5ක කාලය තුල ඒ ආණ්ඩුවේ මැති අමතිවරු තමන්ගේ කොමිස් එක බෙදා ගන්න බැරුව තමන්ට එන අතයට ගනුදෙනුව මොකද්ද කියලා තීන්දුව කරගන්න බැරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්ව හිටියා මිසක් මේ ආයෝජනේ අරගෙන ආවේ නැහැ. අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ ඉඩම් විකිණීමක් සිදු කරලා නැහැ. එහෙම දෙයක් අපේ ආණ්ඩුවක් යටතේ සිදු වෙන්නේත් නැහැ. පුළුවන් නම් මේ කැබිනට් පත්‍රිකාව තුල පෙන්වන්න කොතනද මේ අක්කර තුනක ඉඩමක් විකිණලා තියෙන්නේ විකුණන්න අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තියෙන්නේ කියලා. වත්මන් රජේ විසින් ජනතාවට දරාගත නොහැකි ලෙස බාණ්ඩ විල ඉහළ දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේගොල්ලෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමට අරගෙන ගිය මාතෘකාවක් තමයි බඩු මිල. මේ වෙනකොට මාස එකහමාරක් වගේ අවසන් වුණා විතරයි මේ වෙනකොට ජනතාවට අද උහුලන්න බැරි විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට ලීක්ස් වල මිල රුපියල් 550යි 500යි. බෝංචි 450යි, බීට් 490යි, මාළු මිරිස් 520යි, පතෝල 5280ක් වෙනවා, රතුලූණු 770යි. මේ අය මේ ආරම්භෙතිම මේ දේවල් මේ හැටියට කරගෙන යනවනම් ඉදිරියට යනකොට අපේ රටේ ජනතාවට තුන් වේල නෙමේ දෙවේල නෙමේ එක වේලවත් කාලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙයි කියන එක බොහොම පැහැදිලිව අද අපිට පේන්න තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.